සුබ අලුත් අවුරුද්දක් වේවා. ඉතින් අද අලුත් අවුරුද්ද වෙනකොට අපිට අවුරුදු නැහැ අපිට ගත්තද. දැන් තමයි අපි අවුරුද්දට සැරසෙන්නේ. අවුරුද්දට ලෑස්ති වෙන්නේ. ඉතින් අපි දැන් ලෑස්ති වෙලා අපි මේ සතියෙම ගොඩක් බිස්සි වෙලා හිටියේ. ඉතින් මේ දැන් බඩු ටික අරගෙන අපි ලිස්ට් එකක්ම තියනවා ගන්න කොකිස් හදන්න, කැවුම් හදන්න, කිරිබත් හදන්න, යමේ ඔක්කොම හදන්න දැන් plan එක තියනවා කරන්න පුළුවන්. ඒත් මේක දන්නේ නැහැ. ලේ බඩු ඕනි කොකිස් අච්චු ඒවා මේවා. ඉතින් අපි ලිටල් ඉන්දියා වලට ආවා. මේ ලිටල් ඉන්දියා වල සිංගප්පූරේ ලිටල් ඉන්දියා කියලා ටවුන් එකක් තියෙනවා. ඒකේ ඉතින් මම හිතුවා අපිට ඕන බඩු හොයාගන්න පුළුවන් මේ කියලා. ඔව් අනිත් තැන් වලට ටිකක් අමාරුයි හොයාගන්න. ඒකින්ද අපි ලිටල් ඉන්දියා වලට ආවා. කොමාරි හෙට අවුරුදු සමරන්න තමයි බලාපොරොත්තු. දැන් මේ පරිතින් කරන්න දෙයක් නැහැ. 14 වෙනිදාට අපිට අවුරුදු සමරන්න මොනේ නැහැ. ඉතින් අපි පහසෙන්ට හෙට සමරනවා. මේ වීඩියෝ එක ඉවරනකම් බලන්න අපි කොහොමද සිංගප්පූරුවේ අවුරුදු සමරුවේ ගියා. ඉන්දියන් ෂොප් එකට මේකේ ඉතින් තේන විදිහට නම් අපිට කොපි සච්චෝ කෝලික හොයා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. අපි ගිහින් බලමු ටිකක්. නිකන් ඉන්දියාවේ ඉන්න වගේ ෆීලිං එකක් එනවානේ. දැන් අපි යනවා අපේ අවුරුදු සමරන්න අපිට ඕන කරලා ඉතුරු බඩු හොගෙන. කෙසල් කොළ දෙයක් හම්බුණා. කෙසල් කොළ සල්ලි දීලා ගන්න උනා. කොළ දෙක ඩොලර් දෙකයි. දෙකයි. මේ අපි කෙසල් ගේන්න ඕන නේද? කෙසල් ගේන්න. සිංගප්පූරුවල ලිටල් ඉන්දියා කියන්නේ නිකන් හරියට වෙනම ලෝකයක් වගේ. ලිටල් ඉන්දියා ඉන්දියාම වගේ තමයි. ආය මේ ලිටල් ඉන්දියා වලට ඇවිල්ලා සිංගප්පූරුවල වෙන සිටි එකකට ගිහින් බලුවොත් කියන්නවත් බෑ මේ අපි ඉන්නේ සිංගප්පූරුවලද කියලා. ලිටල් ඉන්දියා වලදී නිකන් අවුරුදු සමරන්න විඳින දුක මොනවා කරන්නද? අපි දැන් යනවා මුස්තාෆාකට. මුස්තාෆා කියලා මෙහෙ තියෙනවා ලොකු සුපර් මාකට් එකක් වගේ එකක්. ඒකේ තව සෙන්ටර් කියලා යන සෙන්ටර් එකක් නැති දෙයක් නැහැ. හැමදේම තියෙනවා. බලමු ඉතින්. ආ මේ මේ ෂොප් එකේ තියෙන කජු ඒවා මේ අපිට කජු ගන්න පුළුවන් මේකේ. කජු අපිට හෙන්න ගන්න පුළුවන්. අත්මාළු වල කජු මුංගට ගත්තා මුංගට කැවෝ. බලනවා. ආල්පිටි ඇත්තේ දෙකක්වත් ගන්නවෙනේ මුස්තාෆා ඇතුළට ආවා. මුස්තාෆාකින් දැන් සරමක් හොයාගන්න ඕනේ. යව බඩු ටිකක් තියෙනවා අපි.
මොනවද දඹුල් ගන්න සරන් දෙකක් නම් හොයාගත්ත කොහොම හරි. කීයද ගණන් මේක ඩොලර්? මේක ඩොලර් 17යි. මේක ඩොලර් 9යි ගන්න. 9.80යි. මුරුකු. මුරුකු ගොඩයි. මේකත් රසවාලයි. ඒක නෙමෙයි අරක නේද අපි හැමදාම ගන්න එක. අපි මේකත් තරම් තිබ්බනට කලින්. ආ ඔය ඒක තමයි ටිකක්. ඒක ෆ්‍රයි කරමුනේ. තුනයි පනහ දැන් ඉදිට මතයි දැන් ගිහිල්ලා. හදන්න එපැයි තින් බඩු ගත්තවා කී කැවුම් කොකිස්. ආ කොකෝ බෝඩයක් ගන්න ඕනේ. බොහොම අමාරුයින් කේක් මේ ගොඩක් අමාරුයි මේකේ හැම පැත්තටම යන්න තියෙනවා හරි අමාරුයි හොයාගන්න ප්ලේසස් අපි පම් පිටි ගන්න පම් පිටි ගන්න ඕනේ කොකෝවා පවුඩර් ගන්න ඕනේ බටර් ගන්න ඕනේ හම්බුනේ ලුංගියක් හම්බුන්නේ නැහැ එතන තේලා තේලා අයිය කෙනෙක් That's right ma'am. Okay. රෑ 12ක් පව් වෙලා දැන් තමයි අපි
අවුරුද්දට හෙට පහලසෙන්දට කැවිලි හදාන්න හදන්නේ. බඩු ටික ඔක්කොම තියෙනවා, ඔක්කොම ටික අරගෙන ආවා. ඔෆිස් බලන්න තියෙනවා. අවශ්‍යම කරන දේ අපිට අමතක වෙලා ගන්න මෙහෙ තාච්චි යන්නේ. තාච්චිකුත් නැහැ, පොල්තුරුත් ගන්න අමතක වුණා. මොකද කියන්නේ මෙච්චරයි මේ ටිකින් තමයි ඔක්කොම ටික කරගන්නේ. කොහොමරි අවුරුද්ද සමරන්නත් වෙයිනේ. ඒකින්ද අද කොහොමාරි මේ ටික කැවිලි ටික හදලා නිදා ගන්න තමයි යන්නේ උදේට. උදේට 15 වෙනිදාට කැවිලි මේසේ. ඊට තමයි අවුරුදු සමරන්නේ. දැන් මේකට පාම් පිටි දාගන්න. පාම් පිටි තියෙනවා මේක අපි ගාව. මුලින්ම පාම් පිටි තියානේ. මුලින්ම අපි මේක මේ පොඩක් මෙයවෙන්න අර පදම් වෙන්න අපි දාලෙමනේ මේකට. හා අපිට නිවාඩු ගන්නත් බෑ, මොනවා කරන්නද? අවුරුදු සමරන්නත් ඕනේ නේද? yes අවුරුදු සමරන්නත් ඕනේ, නිවාඩු ගන්නත් බෑ. වැඩ ගොඩයි, මෙයාටත් වැඩ මටත් වැඩ. ඉතින් එහෙනම් අපි ඩිසයිඩ් කරා කරන්න දෙයක් නැහැ. ඉතින් අපි අද සාමාන්‍ය අවුරුද්ද මිස් කරන්නේ නැහැ නේ අපි කොහොමරි. අපි ඩිසයිඩ් කරා සෙනසුරාදට හෙට අවුරුද්දට පස්සෙත් මේ තාක්කේ නෝඩ මේක වාච් කරන්න. බලමු මේ කොකිස් සච්චෝ හොයා ගන්න පුළුවන් වුණා. මේක හරියයි දන්නේ නැහැ. මේක නන් ස්ටික් එකක් වගේ නේ. ඕක වැහෙන්නම තෙල් තියෙනවා බල. ෂේප් නේ. ෂේප්ද? ෂේප් කියලා හිතමු. හරි අපි බලමු. හරි අපි දැන් හාල් පිටි කප් එකක් දාගන්නවා. හාල් පිටි කප් එකයි. ඊට පස්සේ අපි මේකට දාගන්න ලුණු කුඩු. ලුණු කුඩු ස්වල්පයක්. මේ ෆස්ට් ටයිම් තනියම කොකිස් හදන්නේ. කොහොම ඒත් දන්නේ කොකිස් අවුරුදු මිස් අපේ නෑ මුළු. ඊට පස්සේ සීනි චුට්ටක් ගන්න. සීනි බෝතලේ වල ගන්න බබ. සීනි බෝතලේ. ඕකේ සීනි ටික ඉවරද මම බා? මේක ටික ඉවරයි නෑ. තව එකක් අපි අලුත් කප් එකක් තියනවා අතලේ. මේකට මේක ටික ඇතුලේ. මේකට අපි එකතු කරගන්නවා කහ කුඩු ස්වල්පයක්. කහ කුඩු. කහ කුඩු චුට්ටක් දානවා. ගොඩක්ම කහ පාට නම් කැතයිනේ. මට ගොඩක් කහ පාට මම අහලා තිනවා මේ කුකිස් නොගනවා කියලා. මේකට අපි පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි පැකට්. පැකට් පොල් කිරි. කල්ලා. මේක ක්‍රීම් වැඩි නේද? අපිට පොඩ්ඩක් දිය කරලා ගන්න තිබ්බේ. මිශ්‍ර කරගන්න ඕනේ.
Pada
අපච්චියෝ. පස්සේ දාලා මොනේද? මම වැඩි හිතපු තරම් දේසි නැහැ. යකට හේතු කාරණාව බිමට හේතු කාරණා නැත්නම් තද තද කරලා යවන්නේ නැහැ. අරින් ගලක් කටින් අරින් ගලක් අර එළිය පැත්තේ අරින් එළිය පැත්තේ ගල හරි හරි ඔය අතර ලස්සනට තනවා මේ බිමෙන් තියන්න මේක නැත්නම් තල්ලු තද කරන්න බෑ. ඕකේ මේ මේක දැන් එක චාර් එකක එක ගාන හදන එක පොඩ්ඩක් අමාරු කරන වැඩේ. ඒ රත් කර කර දාමු තු වෙන ගම යන්නේ නැහැ නේ බිඩ දාන්න. එතකොට කොට බීක හිට වෙයි මෙහෙම හදන්න. අයියෝ. අපිට ලොකු වජරයක් නැති වෙයිද වෙන තෙලුත් නැහැ. තෙල් නම් අපිට තියෙනවා මම ගන්න ඕන. මෙහෙන අපි ලොකු එක ගමුද නැත්තම් මේක හිට වෙයි අපිට හදන්න මේ වැඩේ. ආයි මම ඔයාලට කිව්වේ. අන ලොකු එක කරනකො. හරි අපේ පළවෙනි පුරුදු කොකිස සාර්ථක තුන්වෙනි කොකිසත් අපි ඉතරට වැඩේ හොඳට වෙනවා අද පොඩක් ඉස්සලා මං කොකිස් හදනවා මෙයා මුං කැවුම් හදන්න යන්නේ මුං ඇර ටික බෙද ගන්න හදන්නේ මේකට දාන්න මුං ඇර ටික යා මුං ඇට කැවුම් හදනවා මම කොකිස් හදනවා සෑහන්ත විසි මුන් කැවුම් හදන්න දැන් අපි මුන් කැවුම් හදන්න යන්නේ ඒකට දැන් පිටි ටික අපි හොඳට බෙදනවා මුන් කැවුම් හදන්නේ මේ පළවෙනි පාද බලමු මේක අයියෝ පොඩක් අවුල් වෙනවාගෙන යනවාගේ රස වැඩි වගේ වෙලාව 3:05. අපි දැන් ඊළඟ මිෂන් එකත් අවුලක් නැතුව යනවා.
මුං කැවුම්. මුං කැවුම් ටිකක් බැදෙනවා ෂේප් එකේ. දැන් දෙකක් ගොඩ දාගත්තා කොකිස් හරි මුං කැවුම් හරි. තව මොනවද තියෙන්නේ? කොණ්ඩ කැවුම්. කොණ්ඩ කැවුම් තියෙනවා. කේක් එකක් හදන්න. කොණ්ඩ කැවුම් ඔයි කොණ්ඩෙත් තියන්න පුළුවන්. මන්න චුට්ටක් නිදාගත්ත කුසියට. Mix කරගන්න පුළුවන්.
මෙන්න මේ වගේ චොක්ලට් කලර් එකක් එනක දැන් අපි චොක්ලට් ටික හොඳට මෙල්ට් කරගත්තා ඊට පස්සේ දැන් මේ sugar ටිකයි eggs දෙකයි හොඳට whisk එකකින් මෙව කරගන්න මේක ර ඉලෙක්ට්‍රික් බීටකින් වගේ හොඳට මෙව කරගත්තා නම් හොඳයි කියලා හිතනවා ඉතින් අපිට ඒකක් නැහැ අපි කෝෆි මික්ස්චර් එකකින් මේක try කරලා බලමු ඊට පස්සේ අපි අර මෙල්ට් කරගත්ත බටර් ටිකයි dark chocolate ටිකත් මේකට එකතු කරගන්නවා ඊට පස්සේ මෙන්න මෙහෙම හොඳට මික්ස් කරගන්න තියෙන්නේ ඊට පස්සේ මේකට පාම් පිටි ටිකකුයි කොකෝ පවුඩරුයි ඇඩ් කරගන්න ඕනේ ඒක ඉතින් අපිට වීඩියෝ කරගන්න අමතක වෙලා ආවන් එක ප්‍රී හීට් වෙන්න දැම්මා ඊට පස්සේ අපි මෙන්න මේකට දාගන්නවා අපේ බ්‍රවුනි මික්ස් එක හම්බෝ ෆයිනලි වැඩටි ඉවරයි දැන් අපි මේ සෙට ටැස්ට් කරන්න යන්නේ හදාගත්ත කෑම ටික මේ බ්‍රවුනි එක මේ බාන් එක ලස්සනට ඇවිල්ලා මේ ඉතින් අපි ඊට පස්සේ අපේ අවුරුදු මේසට වන මේ කැවිලි ටික ඔක්කොම ලෑස්ති කරගෙන 15 වෙනිදා අපේ අවුරුදු සමරුවේ මෙන්න මෙහෙම පුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි පස්වනු නෙලන්න හිත ලෝබයි රුසිරි මමන්න නැකත ළඟයි අල පුරන්නට හිත් බොමයි නිදහස සතුටින් කිරි උතුරයි අස්වනු නෙලන්න Yeah, I don't know how to do this, but I look like